සංසාර බය කඳ වන්නේ කියලා මේ සංසාර බය කියන එක පැහැදිලි කර දෙන්න කියලා මේ ඉල්ලීමක් තමයි මෙතනින් විතරම පැහැදිලි. මේ පොතේ සම්පූර්ණම විග්‍රහ කරලා තියෙනවා. සංගුණ බුදුමා කල ඉල්ලා කියන පොතේ විග්‍රහ කරලා තියෙනවා. මේ සං කියන වචනයෙන් පෙන්නන ලෝකේට ඇති සියල්ල හැම දෙයක්ම සං කියන එකතුවෙන් හැදිලා තියෙනවා. එකකින් හැදිච්ච එකක් ලෝකේ නැහැ. සෞර්‍ය වස්තු යන්තරයක් හැදිලා තියෙනවා නම් ආපෝ තේජෝ ආවේ පටකේ බටවි කියන මේ භූත හතර මුල් කරගෙන එක්ුණ දේවල්. නාම කියලා යම් කිසි ආකාරයෙන් හැදිලා තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම කොටස් එක් වෙලා චිත්තචෛතසික එකතු වෙලා හැදිච්ච දේවල්. නාම රූප කියන ඩයිසි යන්තරමත් දේවල් කියනවා නම් ලෝකේ රැදි සියල්ලම මේ සංකීර්ණ එකතුයෙන් හැදිලා තියෙන දේවල්. මෙන්න මේවා නිත්‍යයි සපයි ආත්මයි කියලා දෘෂ්ටිය නිසා සාරයි කියලා ගන්න. සාරයි කියලා ගන්න නිසා කියනවා සංසාරයි කියලා. මේක දෘෂ්ටිය. හිතෙන් ඇති කරගන්න එකක් නිසා ඇත්තක් නෙමෙයි. සං කියන මේ ලෝකේ හටගත්ත යම්තරම් දේවල් සාරයි කියලා හිතෙන් ගත්තා නම් දෘෂ්ටිගත වුණා නම් මෙන්න මේ නිසා ලෝක සත්‍යයට සාරදී අත්හැරලා යන්න බෑ. සාරයි නෝ ඔහුට ඒක වරිණාකමක් වේ. වටිනාකමක් පේනවා කියන එක මම කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ කියලා අදහසක් එනවා. මම මගේ කියන එක ලොකු සාරත්වකින් දකිනවා. ඒ දැක්කට පස්සේ අපි දැක්කට සාරයි කියලා දැක්කේ සාර දෙයක් නෙමෙයි අසාර දෙයක්. ඇයි අසාරයි කියන්නේ? නිට්ටන සුඛන ආත්මන සාරයි. එහෙම එකක් නැහැ නිට්ටයි සුඛයි ආත්මයි කියලා හිතාගෙන අරන් තියෙන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ගොඩට වැටෙන දේවල්. එන අසාර දෙයක් සාරයි කියලා අරගෙන තියෙන්නේ. එන මේ සාරයි කියලා ගන්න තාක්කල් ලෝක සත්‍යයට ඒක අත්හරින්න බෑ. ඒක අතුරු කරනවා. නමුත් ඒක රුරුම ධර්මතාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්මනම් ඒවා එකක්වත් කැමතිව පවතින්නේ නැහැ. මේක මෙසේ පවතී වාක්‍යයට විපරණාමයටපත් වෙලා වෙනසල යනවා වෙනස් වෙනවා. ඒක කැමතිව පවතින්නේ නැති දෙයක් සාරයි කියලා ගන්න ගියොත් ඒකේ බැඳෙනවා නම් අනේ මට වෙච්ච දෙයක් අනේ මගේ දෙයට වෙච්ච දෙයක් කියන මෙන්න මේ කඩනෝ බිඳිනෝ ශෝකේ ඇති වෙනවා. කඩන බිඳින විනාශ කරන වෙලාවත් දැක්කොත් බය ඇති වෙනවා. ඒ වගේම මේ කැඩෙන්න බිඳින ඉච්චෙල්ලම කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද කියන සැකයක් හිතව බයක් හට ගන්නවා. වැඩි මේ බය කියන්නේ ඕකයි. සාරයි කියලා දැන් පුතා සාරයි කියලා ගත්ත නිසායි පුතා කෙරෙහි මණිකක් වාගේ રાખીන. පුතා කියන්නේ නාම රූප ධර්ම පුන්දිය. එතන තිබෙන මොනවද? ගතකොයි හිතකොයි ගොඩ නැගුණා. ගතකොඩ නැගුණා ආපෝ තේජෝ ආයෝ පටක කියන එන්නම් ඒ ධාතු හතර මුල් කරගෙන හටගත්ත දේවල්. වේදනා සංඥා සංකාර විඥාන කියනවා මේ දරුවගේ හිත ගොඩ නැගෙන. ඔය ගතා හිතයි ගොඩ නැගෙන ක්‍රියාදාමයේ එක පොදියක් හැටියට අරගෙන ඒක මගේ කරෙන්න මගේ පුතා කියන. දැන් මගේ පුතා කියන එක තියාගත්තට පස්සේ දැන් කැඩෙන බිඳෙන විනාශ වෙන කඩන බිඳෙන විනාශ කරන කැඩී බිඳී විනාශ වෙවි යන ලෙඩ හැදෙන නොයේ රෝගාබාධයන්ට උදුරු වෙන මෙහෙම එකක් තමයි මගේ පුතා කිව්වේ. දැන් බයක් එහෙම ඇති වෙන්නේ නැද්ද? මගේ පුතාට කරදරයක් වෙයිද? අල්ලපු ගෙදර ළමයෙක් එහෙම ලිඩක් හැදිලා මලොත් එහෙම උණ හැදිලා මලොත් එහෙම අනේ මගේ රත්තරන් පුතේ අන්නලන් එපා මදුරුව කවා ගන්න එපා පුතා මෙහාට මෙලා ඉන්න. මේ ගේ පැත්තේ මදුරුව එනවා අනේ හරි බයයි. හැම වෙලෙම ගැහින්නේ නැද්ද? ළමයෙක් ඉස්කෝලේ ගියා. ආගිය අටක් නැහැ. අනේ පුතේ හොරු අරන් ගියා දන්නේ නැහැ. බිල්ල අරන් ගියා දන්නේ නැහැ. මගේ පුතා නම් යවන්නත් බයයි ඉස්කෝලේ. දැන් බය තමයි ගැහෙන්නේ. වෙලා නැහැ. වෙලා නැති එකට බය වෙනවා. වුණා නම් කොච්චර බය වෙනවද? ඒකට ගොදුරු වෙන දෙයක් නිසාම වෙන්න ඉස්සෙල්ලා බය වෙනවා. වුණොත් විශාල කම්පන සහිත බයක් ඇති වෙනවා. ඒකේ විනාශ වුණොත් එහෙම මුළු ජීවිත කාලයක්ම අඬලා ඉන්නවා. මගේ කිව්ව එක නැති වෙලා. කැඩෙන දෙයක්ම කැඩුණා, විදින දෙයක්ම විදුණා, වෙනසෙන දෙයක්ම වෙනසුණා. මේ කාබාධයන්ට ගොදුරු වෙන දෙයක්ම ගොදුරු වුණා මිසක් වෙන එකක් වුණේ නැහැ. ඇයි එහෙම දෙයක් හොඳයි කියන්නේ? ඇයි ඒක සාසුරට හේතු වෙන කියලා නිගමනය කරන්නේ? ඇත්ත දැකන නිගමනය කරන්නේ ඇත්ත ඇති ආකාරයෙන් දකින්න. මට සැනසෙනවා කියලා මං හිතා ඉන්නේ දෘෂ්ටියක් විතරයි. සැනසීම බලාපොරොත්තු වෙන්නේ මේ මහා ගිනි ගොඩකින්. දුක් ගිනි ගොඩකින්. ඉතින් එහෙනම් ඒකට බය ඒකාන්තයෙන්ම ඇති වෙනවා. මම කිව්ව දේ නේද මගේ කිව්ව සියල්ලටම එකකට ඔය බයක් තියෙනවා ඔය වගේ කීයක් අයිති කරන්නේ මම වගේ හිනවනවා ඉතින් බය කොච්චරක් ඇති වෙනවද දවසකට හත ගන්න බය තැති ගැලු එක මොහොතක එහෙම ආවනම් මිනිහේ කුපුරලා මැරලා යන්නේ හදවත ෆයිල් යන්නේ දැවෙන්නේ ඇති
විලාවෙන් වෙලා ඒ නිසා දැවෙනවා නිවෙනවා දැවෙනවා නිවෙනවා දැවෙනවා නිවෙනවා මිසක් වෙන එකක් නැහැ. ඒක තමයි කර කර ඉන්නේ. එනයි සංසාර බය කියන එක දකින්න ඕන ඔය. ඉතින් මේ අපි දකින්න හරිය වේන හරිය පංචේන්ද්‍රිය ගෝචර හරිය ඔය. පංචේන්ද්‍රිය ගෝචර නොවන අතීන්ද්‍රිය මනස ගෝචර වෙන දිවසර ගෝචර වෙන අපිට නොපෙන්න පැත්තේ අනන්ත බය තියෙනවා. සසර ගමනේ හැදිවෙන්න ආව බය තියෙනවා. අපි දන්නේ නැතුව පාපයන් කරගන්න දූෂිතාවයට පත් වෙනවා. හේතියකුන දිවසර වෙනා හේතියා විඳින දුක. තවත් දිවසින් අපාය දැක්කොත් එහෙම. ඔය මොරු මොරු කතාද කියක ඉන්නා දන්නේ නැතිකම නිසා පංචේන්ද්‍රිය ගෝචර නැති නිසා. ඔක මනේන්ද්‍රිය ගෝචරය යන තැන එන තැන දැක්කා නම් එහෙම. ඇති වෙන බය දැක්නා විලාප ඇහුණා නම් දිවකන්ට ඇහුණා නම්. අනේ මේ ලෝක සත්‍යය සසර කොයිතරම් භයානක එකකද මේ යන්නේ හොඳයි කිය කී කීත දකින්න. ඔක දිනා සංසාර බය. ඔක ගින්න. පොඩි ගින්නක් නෙමෙයි. ඒ ගිනි වලින් දැවෙනවා. ශෝකයක්, කෙලවරක් ඇති ශෝක කරනවා. අසහනය, අතීත අසහනයට පත් වෙනවා. ඉතින් මේවෙන් පිළිලා තියෙනවා මිසක් සැනසීමේ පිළිච්ච ලෝකයක් නැහැ. සැනසීම මායාවක් වශයෙන් ගොඩනගලා ඒ මහා දුක් අතරේ ඇදලා දානවා. ඔන්න ඕක දකින්න ඕනේ ධර්මානුකූලව. දැකපු අය කියන එක ඉස්සෙල්ලා විශ්වාස කරන්න ඕන. විශ්වාස කළා තමන් අනුගමනය කරලා තමන්ටත් ඒ දිවස පහලින් දාසක් ආවනම් තමන්ටත් ඕක අපි දකින්න පුළුවන්. ඒක බැරි එකක් නෙමෙයි. එකෙනෙකුට සීමා කිරීමක් නෙමෙයි. දෙවියන් වහන්සේ එකෙනෙකුට දුන වරප්‍රසාදයකුත් නෙමෙයි. ඥානවන්තයන් තමුන් තේරුම් ගන්න පුළුවන් නම් මාර්ගය අනුගමනය කරන අයට කරගන්න පුළුවන් නම් ඒක ලබා ගන්න. ඒකට බාධක තියෙනවා බාධක අරගෙන මේ අත්බැවි බාධක කරගෙන කරගන්න පුළුවන් එහෙම කරගත්ත හැකි. මේ අත්බැවිම කරගන්න ඉති බාධකයක් උප්පත්ති වශයෙන් ලැබලා තිබුණා නම් එහෙම පරිසන්දිය දුන්න අහේතුක පරිසන්දියක් වැඩි. ඒ ටික කරගන්න බැයි නම් ඊළඟ අත්බැවක හරි ඔක දැක්ක හැකි. දැකදාට මේක භයානකත්වයේ අසීමිත දැක්කම අත්තරි නොවැළී මිදී මේකෙන් කෙලවර වීම හැරෙන්න මේ වයින් නිදහස් වෙන්න තැනක් නැහැ කියලා දකින්න. ඒ දකින්න ධර්මය. ධර්මය හරියට දැක්කම මිදෙනවා. ඒකයි කාරණා.